युवतिया कमी तमंगे मंगल दिन लसन टीन अनीतरा कपिल इधे एहम आस ओबट पूर्वांग दवसे रश्मि जीवित मंगल नकद विशेषांग आरंभ कर मंगल नकद जीवित मंगल विशेष रूपरावानी शिल्पिनी जिनाली हेट्टियाराची अभी कथाकियन ब्राइड ब्राइड लसंट सरसवे जिनाली अभी मुलिम ब्राइड गे कथाकर जिनाली मे ड्रेस अभी सारी कथाकर ओ साची मोडल लक्मालिव तमें मम तोरगत्ते कैंडियन ब्राइड विधेयर ड्रेस करान्न ऐट मम तोरगत्ते नेट सारी एक वर्क क्रिस्टल सह थ्रेड वर्क वलिन क्रीम कलर सारी तमें एक थ्री पीस सारी एक टेल तिब्बेनम इतनी टेल हरियाणा विधेयर तमें जैकेट करते लॉन्ग स्लीव जैकेट करते मुख्य लक्मालि सिहिन उसेती मॉडल के सा आट के तम मम मे जैकेट करते महतने मडक मे विधि कैंडियन वैट कथा कर बेहस महत कनेक्टना मे जैकेट सुने महत कनेक्ट लॉन्ग स्लीव जैकेट बेह मुखद हरियाणा थ्री क्वार स्लीव जैकेट याग यार महत भाव पेन बेडी लॉन्ग स्लीव जैकेट अभी गियो हरी एवगे मधमाई अभी अभी युवती आखिदी अभी मनाली आखिदी अभी सामान्य अभी हम गण हित हमें पहड़ता अभी सारी एक गाने थिंग लक्मालि के लिए टीका पह पत्थरिया नमू टीका पहंग अडू कनेक्ट मे वगे सारी एक मे कल एक मैच में लक्मालि के पहन मेडी युवती आखने सहित ओनम वर्ण गेल नमू पहन अडू कनेक्ट ना सुध वर्ण वे अन्न बेह एट बिस्कट खाल क्रीम खाल वगे वर्ण गुडा सुनो ई शेडो मम गुडकलाटे आने ब्रउन शेड्स बेल्ट मुखद ब्राइट के हरीम चाम बेनोनीसा लिप कल पिंक कल मम गील मुखते सारी क्रीम कलर सारी का मट हितना पिंक लिप कल हाँ थिंग एवं मम लक्मालि के मेकअप कर දැන් ජිනාලි ලක්මාලික යන ලස්සන ඇස් දෙකක් තියෙන යුවතියක්. ඉතින් ඔයා ඒ ආගේ ඇස් දෙක තවත් ලස්සන කරලා තියෙනවා අයි මේකප් එකෙන්. ඒ විතරක් නෙමෙයි ලෙන්සස් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් යුවතියක් මනාලියක් වෙන දවසේ ගොඩක් කතා කරන්නේ ඇස් වලින්. ඉතින් ඇස් දෙක ලස්සන තියාගන්න ඕනේ. ඇත්තටම මේ මනාලියකට ලෙන්සස් පාවිච්චි කිරීම හොඳද නැත්නම් කොහොමද ඒ වගේ දේවල් ප්‍රයෝගී කරගන්නේ? ගොඩක් ලස්සනයි ලෙන්සස් භාවිතා කරනවා නම් යුවතියක් මනාලියක් වෙන දවසේ ඇය ඇත්තටම කතා කරනවා ගොඩක් අඩුයි. ඉතින් ඇය කතා කරන්නේ ඇස් දෙකෙන් කියලා ගොඩක් මනාලිය ඇස් වලින් කතා කරනවා කියලා කියනවනේ. ඉතින් ඒ නිසා මම නම් මගේ පෞද්ගලික මතය බ්‍රයිට් කෙනෙක් ඉතින් ලෙන්සස් භාවිතා කරොත් ගොඩක් ලස්සනයි. මොකද එතකොට අපේ අයි මේකප් එකත් ගොඩක් ලස්සනට මේ කරගන්නත් පුළුවන්. ඉතින් මං හිතනවා ඒක බ්‍රයිට්ගේ කැමැත්ත. සමහරව ගොඩක් බ්‍රයිට්ස්ලා කැමති වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒත් මම හිතන්නේ බ්‍රයිට් කෙනෙක් වෙන දවසට ඇය
ලෙන්සස් භාවිතා කරොත් හොඳයි කියලා. ඔව් ජිනාලි. දැන් අපි කතා කරේ අයි මේකප් එක ගැන. ඉතින් මට තවත් කතා කරන්න හිතුණා ලක්මාලිගේ හෙයා ස්ටයිල් එක ගැන. හරිම චාම් හෙයා ස්ටයිල් එකක් තමයි ඒවා පාවිච්චි කරලා තියෙන්නේ. මේකටත් හේතුවක් තියෙනවද? මොකද කැන්ඩියන් බ්‍රයිඩ් කෙනෙක් නිසාද චාම් හෙයා ස්ටයිල් එකක් පාවිච්චි කරේ? ඔව් සචි. මම ඇත්තටම ලක්මාලිව ඩ්‍රෙස් කරේ සාම්ප්‍රදායික උඩරට මනාලියක් විදිහට. ඉතින් ඇයට මට හිතුණා गेडी कोंडे तमें वड़ात में सुधुसु वेन्ने के लाए आएगे मुहुने हैडियात इतिंग एनी साम तमें मम आएट सांप्रदायिक खेंडे ने कर गैले पेने विधी हेट गेडी कोंडे आक दागाते आएगे हेट्रस एक गैन खता करोत एकात ट्रेडिशनल कैंडियन ब्राइड गोड़ाक विलावाट गेडी कोंडे वाटेर गिये माल वेलाक तमें योदागाने इतिंग एक मम पड़ी वेन साक्करा हिस मुदुने नुत हेड्रेस योदागन तीयनवा इदिरी पसटात पिनेने विधी हेट इतिंग मां हेतना एक आयर गोड़ाक गयाले पनाके හරි දැන් ජිනාලි ලක්මාලිගේ නළල් පට ගැන කතා කරද්දී ටිකක් මහත නළල් පටයක් තමයි ඔයා යොදාගෙන තිනේ වගේම තමයි ලක්මාලි කියන්නේ ටිකක් පිරිපුන් යුවතියක් මූණ හරිම පිරිපුන් මේකට විශේෂ හේතුවක් තියෙනවා ඔව් නළල් තැලි කාලෙන් කාලෙට ඩිසයින්ස් එනවා ඉතින් ඒ නළල් තැල්ලක් අපි තෝරගන්නේ එයාගේ මූණ හැඩයට නළලේ පළල මේ හැම දෙයක්ම තීරණය වෙනවා නළල් තැල්ලක් අපි තෝරගනිද්දි ඉතින් ලක්මාලීට තියෙන සිහින් නලලක් සහ රවු මූණක් තියෙනවා. ඉතින් මට හිතුණා ලක්මාලීට මේ නලල් තැල ගොඩක් සුදුසුනා කියලා. ඔව් අපි දැන් කතා කරේ නලල් පටය ගැන. ඉතින් මට නම් තව කතා කරන්න ජුවලරිස් ගැන. හරිම ලස්සනයි හරිම කලර්ෆුල් ජුවලරිස් තමයි ඔයා පාවිච්චි කරලා තියෙන්නේ. මේකට විශේෂ හේතුවක් තියෙනවද? ඔව් ट्रेडिशनल कैंडियन ब्राइड के निकिंदा कैंडियन सेट टेक संपूर्ण में यदागने तीनों ऐव सरसान्ने सारीस गुड़ाक के ने आइवरी खाले एक डल गोल्ड तमाई एन्ने तीन ये निसा मम कैंडियन सेट टेक तोर गने तीने साची डल गोल्ड खाले के नियुक्त कैंडियन सेट टेक तमाई मम तोर गने ज्वेलरी ජිනාලි දැන් සාම්ප්‍රදායික උඩරට මනාලියක් ගැන කතා කරද්දී අපි එකපාරටම ඇවිත් හරිම චාම් හරිම සල්ල මනාලියක් ගැන. නමුත් ලක්මාලි ටිකක් චාම් බවින් ටිකක් අඩුද කියලාත් හිතෙනවා මොකද ජුවලරි ටිකක් වැඩිපුර එකතු කරගෙන නිසා. කෙනෙක්ට දෙන්න පුළුවන් මම හැදගන්වෙන්න ඕනේ මොඩර්න් කැන්ඩියන් කෙනෙක් විදිහට කියලා. එතකොට එයා ඒ වගේ කෙනෙක්ම ජුවලරි එකතු කරගන්න එයාගේ සාරී එකට. ඔව් මොඩර්න් කැන්ඩියන් බ්‍රයිට් කෙනෙක් විදිහට ඩ්‍රෙස් වෙනවා නම් මේ තුන් තැල්ල ඉරහඳ කියන ආභරණ භාවිතා කරන්න බෑ අපිට. මොකද ඒවා සාම්ප්‍රදායික ජුවලරි. ඉතින් ඒ ආරෙන්නට අපිට තනි තැල්ලක්. එහෙම නැත්නම් මොඩර්න් ඉන්දියන් ජුවලරි යොදාගෙන මේ බ්‍රයිඩ් අපිට මොඩර්න් බ්‍රයිඩ් කෙනෙක් විදිහට ඩ්‍රෙස් කරන්න ඕව. අද රැස්වීදන ජීවිතයේ මංගලනක විශේෂයන්ගෙන් අපි කතා කරන්නේ සාම්ප්‍රදායික උඩරට මනාලියක් ගැන. ඉතින් අපි තවත් දේවල් කතා බහ කරන්න මේ විරාමයෙන් අනතුරුව. ඔබ නැවතත් එකතු වෙලා සිටින්නේ රසවිඳින ජීවිතයේ මංගලනික විශේෂාංගයත් එක්ක. අද අපිත් එක්ක කතා කරන්නේ රූපලාවන්‍ය ශිල්පිනී ජිනාලි හෙට්ටිආරච්චි. ඔව් දැන් ජිනාලි මට විශේෂයෙන්ම අහන්න ඕන ප්‍රශ්නයක් තමයි දැන් ලක්මාලිට හරිම ලස්සන කරාබු දෙකක් එකතු කරගෙන තියෙනවා. පොඩ්ඩක් මේ ගැනත් කතා කරමු. ඔව් මම ලක්මාලිට යොදාගත්තේ කූඩු කරාබු දෙකක්. මොකද ඇයගේ බෙල්ල උස බෙල්ලක් යාර තියෙන්නේ. ඉතින් ඒ නිසා ඇයට ඕනම ඉයරින් එකක් මැච් වෙනවා. මම ඇයට කූඩු කරාබු දෙකක් තමයි යොදාගත්තේ. මෙහිදී සචි කරාබු ගැන කතා කළොත් හැමෝටම ඒ කියන්නේ දිග කරාබු සහ කූඩු කොට කරාබු යොදාගන්න බැහැ. මොකද මනමාලිකේ බෙල්ල ඒ වගේම උස ඒ දේවල් බලන්න ඕනේ අපි කරාබු දෙකක් උනත් තෝර ගන්නකොට. ඉතින්
බෙල්ල මිටි කෙනෙක්ට දිග කූඩු කරාබු ගැලපෙන්නේ නැහැ මොකද එතකොට තවත් ඇයගේ බෙල්ල උස ගතිය මදි බව පේනවා බ්‍රයිඩ් දිහා බලලා බ්‍රයිඩ්ට ගැලපෙන ඉයරින්ග්ස් දෙකක් තමයි අපි තෝරගන්නේ ඔව් මනාලීකගේ පිරිපුන් භාවය පෙන්වන තවත් එක් සලකුණක් තමයි මල් බොකීක ඉතින් මට හිතෙන මල් බොකී කියන ටිකක් විශේෂයෙන්ම කතා කරොත් හොඳයි කියලා සාරියට මැච් වෙනම මල් බොකීකේ කලර් එකක් තමයි එකතු කරගෙන තියෙන්නේ මේකට විශේෂත්වයක් තියෙනවද නැත්නම් වෙනස් වෙන්නත් පුළුවන්ද මේ කලර්ස් ඔව් වෙනස් වෙන්නත් පුළුවන් සචි නමුත් මම මෙහෙදී අර සාම්ප්‍රදායික කැනේ බ්‍රයිට් කෙනෙක් නිසා මම තෝරගත්තේ ඇගේ සාරියටම ගැළපෙන චාම් වර්ණේ නමුත් අපිට මේක වෙනස් කරන්න පුළුවන් දැන් ගොඩක් gold වර්ණෙන් අදින බ්‍රයිට්ස්ත් red color bokehs headdress වලට යන්න කැමති ඉතින් ඒක බ්‍රයිට් ගේ කැමැත්තත් අහලා අපේ අදහසත් එක්ක තමයි තෝරගන්න ඕනේ ඒ වගේම තමයි තව පුළුවන් ඉතින් tear drop heading සහ posy heading උත් bokehs තෝරගන්න ඉතින් ඒක ඇයගේ ශරීර ප්‍රමාණය ඒ තෝරගන්න සාරියේ වර්ණය සහ සාරියේ ඩිසයින්ස් මේ හැම දෙයක්ම තීරණය කළ තමයි අපි ඇයට සුදුසු බොකේක තීරණය කරන්නේ मेटीरियल कैंडीन के मेडअप करे ඒ නිසා තමයි මම ලේස් එකක් තෝරගත්තේ උන්ගේ ජැකට්ස් වලට මට තවත් ප්‍රශ්නයක් අහන්න දෙනවා ජිනාලි දැන් net නේ මැටීරියල් එක එකතු කරගෙදී අපිට වෙන මැටීරියල් එකක් එකතු කරගන්න පුළුවන් මේකට පුළුවන් සචි ඒක බ්‍රයිඩ් ගේ කැමැත්තත් අපේ අදහසත් අරගෙන ඉතින් අලුත් දෙයක් කරන්න පුළුවන් net විතරක් නෙමෙයි ලේස් විවිධ වර්ණ වලින් විවිධ ඩිසයින්ස් වලින් ලස්සන ලේස් තියෙනවා. ඉතින් අපිට ඒක බ්‍රයිඩ් ගේ කැමැත්තත් අරගෙන ලස්සනට ඩිසයින් කරන්න පුළුවන්. අපි තවත් දේවල් කතා බහ කරමු ඊට කලින් කෙටි විරාමයක් සඳහා යමු. ජිනාලි අපි සාරි ජැකට් එක ගැන කතා කරද්දී ඔයා අත්තක් දිගට තමයි එකතු කරගෙන තියෙන සාරි ජැකට් එකට. දැන් කෙනෙක් හිතෙන්න පුළුවන් නැහැ මම මේ විදිහට ඇච්චර කැමති නැහැ කියලා අපිට වෙනස් කිරීමේ හැකියාවකුත් තියෙනවද? ඔව් සචි වෙනස් කිරීමට හැකියාවක් තියෙනවා ඒක අපි බ්‍රයිස් මේඩ්ලාව බලලා ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ශරීරයට ගැළපෙන විදිහට තමයි ඒක වෙනස් කරගන්න ඕනේ මම මෙහිදී මගේ බ්‍රයිට් දාගත්තේ ලොง ස්ලීව් ජැකට් එකක් නිසා තමයි බ්‍රයිස් මේඩ්ලටත් මම ලොง ස්ලීව් ජැකට්ස් කරගත්තේ මොකද බ්‍රයිස් මේඩ්ලත් සිහින් සිරුරු තියෙන බ්‍රයිස් මේඩ්ලා දෙනෙක් තමයි හිටියේ ඉතින් ඒ නිසා මම හිතනවා මේ ඒකට ලොง ස්ලීව් ජැකට් ගොඩක් මැච් වෙනවා කියලා ඔව් ජිනාලි දැන් අපි සාරි එක ගැන කතා කරා සාරි ජැකට් එක ගැන කතා කරා එතකොට මට අහන්න තියෙන ප්‍රශ්නයක් තමයි මේ දැන් ලක්මාලිගේ සාරි එකට මේ කූල් බ්ලූ කියන කලර් එක මැච් වෙනවද කියන එක නේද මොකද කෙනෙක් හිතන්න පුළුවන් මේ දෙය ඇත්තට මැච් වෙන්නේ නැහැ කියලා එතකොට අපි කොහොමද මේක එකකට එකක් මැච් කරගන්නේ බ්‍රයිට් මම තෝරගෙන තියෙන ක්‍රීම් කලර් එක ඒ කියන්නේ ඒ නිසා මට මගේ පෞද්ගලික මතය මට හිතුණා ඇයට අයිස් බ්ලූ කියන වර්ණය බ්‍රයිට් මේලට යොදා ගන්න නමුත් අපිට වෙනස්කම් කරන්න පුළුවන් විවිධ කලර්ස් තියෙනවා ඉතින් ඩාර්ක් කලර්ස් වලට උනත් යන්න පුළුවන් yellow කලර් එකත් එක්ක මැච් වෙන්නේ අයිස් බ්ලූ කියලා තමයි මට හිතුනේ ඉතින් ඒක වෙනස් කරන්න පුළුවන් ඕන කෙනෙක් Thank you.
ජනන් අපි දැන් කතා කරමු හෙයා ස්ටයිල් එක ගැන. හරිම චාම් හෙයා ස්ටයිල් එකක් තමයි එකතු කරගෙන තියෙන්නේ. එවගේම මේ හරිම ලස්සන කලර්ෆුල් මල්ටි ගනුත් එකතු කරගෙන තියෙන හෙයා ස්ටයිල් එකද මේ ගැනත් කතා කරමු. ඔව් සචි මම ගයිස් පේලර තෝරගත්තේ හෙයා ස්ටයිල් එක සයිඩ් ෆ්‍රින්ජ් එකක් සහිත හෙයා ස්ටයිල් එකක්. ඉතින් ඒ වගේම තමයි ඔවුන්ගේ පිටිපස්සට මම net වලින් loops ආකාරයට තමයි හෙයා ස්ටයිල් එක කරගත්තේ. ඉතින් ඔවුන්ට මම යොදාගත්තේ හෙඩ් ඩ්‍රෙස් කලර්ස් පොඩක් කන්ට්‍රාස්ට් කලර් එකක් බ්ලූ එක්ක යන හොට් ග්‍රීන් කලර් එක තමයි මම තෝරගෙන තියෙන්නේ. ඉතින් මම මේ කලර් එක මගේ බොකේ එකටත් බ්‍රයිස් මේලගේ බොකේ එකටත් යොදාගත්තා. ඉතින් ඒ නිසා මට හිතුණා බ්ලූ එක්ක ග්‍රීන් කලර් එක ගොඩක් යන නිසා මම යොදාගත්ත ඔවුන්ගේ හෙඩ් ඩ්‍රෙස් වලට ග්‍රීන් කලර් එක. ඔරිජිනල්ලි දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ නෑ මම මේ හෙයා ස්ටයිල් එකට එච්චර කැමති නැහැ. එතකොට ටිකක් හෙවි හෙයා ස්ටයිල් එකක් මට ඕනේ. එතකොට අපිට මේ සාදියකට මේ ජැකට් එකට ටිකක් හෙවි හෙයා ස්ටයිල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. බ්‍රයිස් මේඩ්ලට උනත් අපිට වෙනස්කම් කරන්න පුළුවන්. ඉතින් මම දැන් මේ බ්‍රයිස් මේඩ්ලට යොදාගත්ත සයිඩ් ෆ්‍රින්ජ් සහිත හෙයා ස්ටයිල් එකක්. නමුත් අපිට පුළුවන් උන්ට පිටිපසට පීරපු ගෙඩි කොණ්ඩයක් සහිතව යොදා ගන්න විවිධ ආකාරයේ ඔවුන්ගේ මුහුණු වලට ගැළපෙන ब्राइटत एक गैलपेन होनीसा अभी पुलन विविध हेयर स्टाइल वाले अन्न मे ब्राइस मेड लड़ा कलर सुनत मम मेहदी उदागते हेड ड्रेस वाले ग्रीन कलर नमूत मे ब्लू आइस ब्लू अन्न मेना कलर्स वेड़ा तपिटे अन्न पुलवा पिंक कलर इवागेम वाइट एंड ब्लू इवागे कलर्स अभी मैच कर पुलवा දැන් මංගල දිනයකදී බ්‍රයිඩ්ස් ලස්සන්ට ඉන්න ඕනේ වගේම මනාලියකගේ බ්‍රයිඩ්ස් මේඩ්ස්ලත් ලස්සන්ටම ඉන්න ඕනේ. ඉතින් මේ මෙයාලව තෝරගනිද්දි සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට ප්‍රශ්න තියෙනවානේ මම කොහොමද මට මැච් වෙන කෙනාව තෝරගන්නේ කියන එක ගැන. එතකොට ඒ වගේ කෙනෙක්ට මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණොත් ඔබ ලබා දෙන පිළිතුර මොකක්ද? බ්‍රයිඩ් කෙනෙක් තමන්ගේ බ්‍රයිඩ්ස් මේඩ්ලා තෝරගනිද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ගොඩක් වෙලාවට මම නම් කියන්නේ බ්‍රයිඩ්ස් මේල තෝරගනිද්දී බ්‍රයිඩ්ගේ හයිට් එක ගැන අපි හිතන්න ඕනේ. ඒ බ්‍රයිඩ්ගේ ශරීර ප්‍රමාණයට ගැළපෙන බ්‍රයිඩ්ස් මේලා තෝරගන්න සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම බ්‍රයිඩ්ගේ පැහැයට ගැළපෙන බ්‍රයිඩ්ස් මේලා තෝරගන්න බ්‍රයිඩ්ලා සැලකිලිමත් වෙන්න ඕනේ. නමුත් ගොඩක් වෙලාවට සමහර පෞද්ගලික කෙනෙක් පෞලේ අය තෝරගන්න වෙන අවස්ථා තියෙනවා ගොඩක් බ්‍රයිඩ්ස්ලාට. නමුත් තෝරගැනීමේදී අර දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඕජිනල් අපි දැන් කතා කරමු ජුවලරිස් ගැන. හරිම සිම්පල් ජුවලරි තමයි ඔයා බ්‍රයිඩ්ස් මේඩ්ස්ලාත් එකතු කරගෙන තියෙන්නේ. ඒ ගැනත් කතා කරමු. මම බ්‍රයිඩ්ස් මේඩ්ලා දෙන්නට තෝරගෙන තියෙන්නේ ඉයරින්ග්ස් දෙකක් විතරයි. හෙවි ඉයරින්ග්ස් දෙකක් යොදාගෙන තියෙනවා. මොකද මම නෙක්ලස් එකක් ඔවුන්ට භාවිත කරපු නැති නිසා. හැම දෙයක්ම මම නම් කැමති ब्राइड्समेड सिंपल विधि आना मुखद मे पेडी ब्राइड तमाइ कैपी पेन ऐंस मम के बड़ा कमी ब्राइड ब्राइड्समेड सिंपल ज्युवेलरी इयर रिंग्स नेकलेस एवंमी हवड़ी अक्ना तेदागा ඔව් අද දවසේදී අපි කතා බහ කරේ ජිනාලෙත් එක්ක උඩරට මනාලියක් ගැන. ඉතින් මනාලියක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබට සාමාන්‍යයෙන් හිතනවා ඇති මනාලියක් වෙන්න කලින් මම මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියන එක ගැන. අපි අහමු ජිනාලිගෙන් එහෙම හිතන කෙනෙක්ට ඔබ ලබා දෙන පිළිතුර මොකක්ද? මනාලියක් වෙන්න ඉන්න බලාපොරොත්තු වෙන යුවතියක්ට මම කියන්නේ මාස 6කට කලින්වත් සැලොන් එකකට යන්න. මොකද ස්කින් ප්‍රොබ්ලම්ස් තියෙන බ්‍රයිස්ලා ඉන්නවා. ඉතින් ඒවට ට්‍රීට් කරන්නත් මාස 6කට කලින්වත් පටන් ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඉතින් සාරේ සිලෙක්ට් කරන වැඩ, එතකොට මටීරියල්ස් ගන්න වැඩ වලට වුණත් අපි සැලොන් එකකට කලින් යන්නේ හොඳයි. ඉතින් ඒ නිසා මම කියන්නේ අඩුම වශයෙන් මාස 6කට කලින්වත් බ්‍රයිඩ් කෙනෙක් සැලොන් එකකට යන්න ඕනේ. ඔව් අද දවසේදී මංගල්‍යකද විශේෂාංගයට අපිත් එක්ක සම්බන්ධ වුණේ රූපලාවන්‍ය ශිල්පිනී ජිනාලි හෙට්ටිආරච්චි. ඔබට ආයුබෝවන් කියලා සඳහනවා. බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් ඔබටත් පුළුවන් රැස්වීදින ජීවිතයේ මංගල්‍යකද විශේෂාංගයත් එක්ක ලබන සතියේදීත් එකතු වෙන්න. මනාලියක් වෙන්න, ලස්සන මනාලියක් වෙන්න කැමති නම් අනිවාර්යයෙන්ම ලබන සතියේදීත් අපිත් එක්ක එකතු වෙන්න.